ඇයි වගේමයි ඇය නැවත පැමිණියාද පැවසූ අනාගත වාක්‍ය සත්‍යක් වේවිද උත්තමාවියනි උත්තමාවියනි කුමක්ද රජතුමා සැපත් වුණා ඇයව නිදහස් කළා නිදහස් කළා එහෙමයි ඉන්න ඉන්න මගේ ඇඳුම් කොහෙද ගෙනියන්නේ පිරිසිදු කරන්න ආ එක්මනින් ගේනව නේද වංශවත් බව පෙනෙන්න දැනට ඔය ඇඳුම අඳින්න ඔබතුමයට අවශ්‍යමත් තිබෙනවද ඔව් නැහැ අවශ්‍ය නම් පවසන්න මේ මම කමුල් පාර දුන්න පුත්කලයා කවුරුද කියනවද අපේ අධිරාජ්‍යයේ අත්‍යවතුම් රුන්ති රජු ආ ඔබ යන්න හොඳයි නන්නේ රාජධානියට කොහොමද මෙහෙන් යන්නේ මොකට කලබල වෙන්නද ඇවිදලා බලමුකෝ මොයින් කොමකටද පැමිණේ උතුමාණෙනි ඇයට සමාව දුන්නේ ඔබනේ ඇය වරදකාරියක් කළේ ඇය අපේ අධිරාජ්‍යයේ සොහොන් ගැබට ඇතුළු වුණා මොයින් ඇගේ පෙනුම ගැන සිතුවේ නැතිද ඔබ ඇගේ රූප ස්වභාවය වැදගත් නැහැ තහනම් කලාපයට ඇතුළු වීම වරදක් සමාව දීම නන්වියේ අධිරාජ්‍ය උසස් ගුණයේ පෙන්වීමක් නේද එහෙම නේද එහෙමයි කොහෙද දැන් මේ තරුණිය සිටින්නේ? එතුමිය ස්නානය කරනවා. හැමදේම හරිම ලස්සනයිනේ. පරිසර දූෂණ නැහැනේ. හරි කරුණාවන්තයි බලන්නද පෞරාණිකයි මං ගන්නද ගන්න යන්න යන්න වටිනව ඇති මේක දැක්කම තාත්ත සතුටු වෙයි ආ ඒ ටික බරයිනේ යන්නම් නවතින්න අත්තහකට ගන්න
හොඳයි. ඒගෙන වද වෙන අවශ්‍ය නැහැ. මම ඔබට යමක් පවසන්නයි පැමිණි. ප්‍රණීත භෝජන සංග්‍රහයක් සෝදානම්. ඒට සහභාගි වෙනව නේද ඔබ? හොඳයි. එන්න මේ පැත්තේ. හරි. ටිකක් ඈත් වෙලා ඉන්න. උතුමාණෙනි. පැමිණෙන්න. මේ පැත්තේ. මෙහෙන්. හරි. මේ මොකද? මෙහෙමද හැසිරෙන්නේ? කාරණේ. පැමිණ අසුන් ගන්න. කැමති දැනගන්න ඔබ ගැන. කොහොමද? මම තින්නියව. තින්නියව ඔබ කොහේ සිටද පැමිණි? ඇත්තටම ඒක තේරුම් කරන්න ටිකක් අපහසුයි. මම මෙහෙට ආවේ අනාගතේ ඉඳලා. ඊයේ තාත්තගල ගවේෂණයකින් මේ රාජ්‍යයට අයත් නවග්‍රහ චක්‍රය සොයාගත්තා. ඒ දිව්‍යමය ශක්තිය පෙන්වන්නක්. ඒක දැන් පුරා විද්‍යායතනේ. මම පුස්තකාලයට ගියා එහි තොරතුරු ටිකක් සොයාගන්න කියලා. කුතුහලය නිසා ක්‍රියාත්මක කළා විතරයි ඒකෙන් ප්‍රබල ආලෝකයක් නිකුත් වුණා. විදුලි කදම්මේ වගේ දෙයකින් මාව ඇතුළට ඇදගත්තා. අන්න එහෙමයි මම අතීතයට ආවේ. චෝදනා කළා අනවසරෙන් ඇතුළුණා කියලා සොහොන් ගැබට. මතකනේ? මෙන්න මෙයා තමයි දඬුවම් කළේ. ඔබතුමා ඇවිත්නේ මාව බේරගත්තේ. මම කියපු දේවල් තේරුණාද? දෙවියනේ, කොහමද මෙයාලට තේරුම් කරන්නේ? ඇත්තටම මේ සිදුවීම හිතා ගන්නවත් බෑ. කොහොම වුණත් මේ දේවල් ඇත්තටම මටත් හරි පුදුමයි. නොදැන කළ බවද පවසන්නේ. නමුත් එක දෙයක් මට ස්ථීරයි. උතුමාණෙනි, මෑ මගේ සොයුරිය විය නොහැකි. මට වැටහෙනවා. ඇය පැමිණියේ වෙනත් ලෝකෙකින් වුවත් ඇය සිදු කර තිබෙන්නේ රාජද්‍රෝහී ක්‍රියාවක්. අයියෝ, කිව්ව නේද එතෙන්ට කිසිම කෙනෙකුට ඇතුල් විය නොහැකි බව. එහෙනම් ඇය ඉතින් තහනම් දැන්වීමක් නොදැම්මේ. හොඳයි. ඇය මේ රාජ්‍ය නීති දන්නේ නැහනේ. ඒක තමයි. තින්නියව, කොහොම නමුත් ඔබගේ පැමිණීම අපට ඇත්තටම ලොකු සතුටක්. ඒ වෙනුවෙන් ඔබත් සමග සාදයට අපි සියල්ලම සූදානම්. හරි. ඒත් ඊට කලින් මම දෙයක් අහන්නද ඔබතුමාගෙන්? අහන්න. ඔබතුමා කිව්වා මම මෙහි සිටි කෙනෙක් වගේ කියලා. ඔබ හිටපු ෆොන්ටිෆෙක්ස් වගේ. ඇය ෂියන්යුවේ. ෂියන්යුවේ? දැන් ඇයි කොහෙද ඉන්නේ? මිය ගිහින්. ඔව්, දිගු කරකට පෙර. ඇය ඔබතුමාගේ... නවත්ත ගන්න. හද රජනිය. ආරම්භ කරන්න. ඒ පසුවට. හරි. ඒ ඇයි නොවේ. දඬුවම් දෙන්න බැරි නම් මාලිගයෙන් පිටමං කරන්න. හේතුව? හැසිරෙන්න දන්නේ නැහැ. සම්ප්‍රදාය හඳුනන්නේ නැහැ. සියල්ල විප්‍රකාරයි. තවත් රඳවා ගතහොත් ගැටලු මතුවේවි. ඒත් ඇයි ෂියන්යුවේ වගේමයි. රුවෙන් පමණයි. නියුවා දෙවඟනගෙන් වරම් ලද මගේ සොයුරිය අසම සම වූ ශාන්තුවරියක්. ඇය විශේෂයි අන් සැමට වඩා. උතුමාණෙනි, ඇයව පිට කරන්න. උතුමාණෙනි, වසර 20ක් ගෙවුණා. ඇය මිය ගියත් ඔබට ඇයව අමතක කළ නොහැකිද? නොහැකි. උතුමාණෙනි, ඇයත් ඇගේ උරුමයත් දැන් සැඟව අවසන්. මගේ හදවතේ රජිනිය ෂියන්යුවේම පමණයි. උතුමාණෙනි, ඇය මගේ සොයුරිය වගේ නොවේ. මගේ සොයුරියවත් ඇයවත් ඔබතුමාට හිමි නැහැ.
ඒත් දියුණුවත්කම් කලාවක්. මම මේවා කෙනියනවා. තාත්තා බොහොම කැමති වෙයි. උතුමාණන් සපත්වන බගයි. ඔබතුමාද? කුමක්ද කරන්නේ? මොකුත් නැහැ. ඇයි මම හමු වෙන්න ආවේ? ඔබට කෙනෙකු පෙන්විය යුතුයි. කවුරුද? පැමිණ බලන්න. හොඳයි.